හයිබෝන් අපි අද සූදානම් වෙන්නේ තවත් අලුත් වැඩකට අත තියන්න. අද ඉඳලා ආරම්භ කරන අලුත් දේශපාලනික කතිකාවක් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. නවනි පාර්ලිමේන්තුව පසුගිය 20 වෙනිදා තමන්ගේ අභිනව සැසිවාරය ආරම්භ කළා. පාර්ලිමේන්තුවට තේරිපත් වූ අභිනව මන්ත්‍රීවරුන් සමග 225 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන සුබුරුදු පරිදි එවගේම පැවති මහා මැතිවරණයේදී ජනතාව විසින් තීන්දුවක් දී තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට පත් කරගත යුත්තේ කවුද කියන කාරණේ අතරිනුත් අපි දැක්ක සුවිශේෂී කාරණයක් තමයි ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී තරුණ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් 81 දෙනෙකු මේ 225 අතරට තෝරාපත් කර එවා තිබේ. අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ මංගල වැඩසටහනෙන් 225න් ඒ එක් මහජන නියෝජිතයෙකු සමග. ඔහු මේ මැදිරියේ මා සමග මැතිවරණයට පෙරත් කතා කරා තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මාතලේ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු වර්තමානයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ. අපි මුලින්ම කැමති දැනගන්න මන්ත්‍රීතුමාගේ දැන් ඔබතුමන්ට මේ මෙතන ඉඳගෙන මාත් එක්ක කතා බහ කරා මැතිවරණයට කලින් ඔබතුමාට තිබුණා දර්ශනයක් ප්‍රතිපත්තියක්. දැන් ජනතාව ඒක අනුමත කරලා ඔබ මන්ත්‍රීවරයෙකු බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාව නියෝජනය කරන තරුණයින් අතරින් විද්වතුන් අතරින් බුද්ධිමතුන් අතරින් ඔබත් නියෝජනය කරේ ව්‍යාත්මක 81 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කරේවා තිබෙනවා. දැන් ඔබට තිබෙනවා කාර්යභාරයක්. මොකක්ද? මොකක්ද? जनता लोक विश्वास बलापुरुत्वक अलुते कंडमक पार्लमेंट तोरला पत्कर तीन अभीट इलांग उर्दू पहा दहाय काले अतुत उनके सितुंपत्म उनके बलापुरुत्व इष्टक अभी लोक वग की मे कर्म पटवीला तीन अभी अनिवार्य कपेन मग इष्टक उपड़ तीन पार्लमेंट अतुले मंत्री वर एक विधि उप विसी हंधुनाकत् कार्यभार මොනදුගේ ප්‍රමුඛතාවයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට එකක් මේ රටේ තිබෙන්නා වූ ඔබ ඉන්නේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන නීති සම්පාදනය කරන මුදල් අධීක්ෂණය කරන මේ මහා කාර්යය නැත්තම් මුළු රටේම කලමනාකරණයේ එකදනකට ගත්ත උත්තරීතර ආයතනය. ඇත්තටම ජනතාව ඡන්දය ලබා දීලා තියෙනවා කරුණු කාරණා රාශියක් හේතුවෙන් පහුගිය කාලේ අපිට මම හිතන්නේ ප්‍රමුඛතම කාර්යය තමයි අපි ඡන්ද ප්‍රතිපලත් එක්ක බලද්දී අපි දැක්කා ජනතාව ප්‍රතික්ෂේප කරා යම් කිසි මේ රටේ පෞගේ කාලේ ක්‍රියාත්මක වුණ ප්‍රතිපත්ති කිපයක්. ඉතින් අපි දැක්කා පාර්ලිමේන්තුවේ සංවිධියත් එක්ක ජනතාව තද බල විදියට විරුද්ධයි මේ රටේ බෙදුම් වාදයට. එහෙම නැත්නම් මේ රටේ විදේශ ගති ප්‍රතිපත්ති මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න ගියපු ඒ උත්සාහය ජනතාව තදින් පහරක් දීලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අපේ මම හිතන්නේ අපේ පළවෙනි කාර්යය තමයි අපේ රටේ සංවර්ධනය ගොඩගන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන ගමන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා අපිට ලොකු ඉඟියක් ලබා දුන්නා මේ බෙදුම්වාදී වැඩපිළිවෙල. පෞගේ කාලේ අපේ රටේ ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරපු මේ වැඩපිළිවෙල අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒත් එක්කම 19 වෙනි සංශෝධනය වගේ මේ රටට අහිතකර අපේ රටේ බලකඳවුරු දෙකට බෙදලා අස්ථාවර රටක් මේ රටේ නිර්මාණය කරන්න ගත්ත උත්සාහය මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ පළමු පියවරෙන්ම පාර්ලිමේන්තුවේ ඉවත් කරලා මේ රට ගොඩනගන්න පුළුවන් දේශපාලන පසුබිම සහ සාමකාමී වාතාවරණය මේ රටේ ගොඩනගන්න ඕනේ. ඒකට අපේ ආණ්ඩුව ගන්න පළවෙනි පියවරන් වලට අපි තරුණයන් වශයෙන් ඒත් එක්කම අලුත් මන්ත්‍රීවරුන් විදිහට අපි අපේ උපරිම ශක්තිය සහ දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දේශපාලන පක්ෂයක් විදිහට අපි කතා බහ කරන්නේ නැතුව නාලක කොට්ටේකට මන්ත්‍රීතුමා මම කැමති මෙහෙම අහන්න. දැන් 81 දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ ඔබගේ පක්ෂේ නියෝජනය කරමින් විතරක් නෙමෙයි තරුණේ. මේ දේශපාලන පක්ෂ මේ තරඟ වැදුණු සිවිලු පක්ෂ අතරින් තමයි මේ තරුණයන්ට තන දීලා තියෙන්නේ. එතකොට තවත් පිරිසක් මේ 81 දෙනා එනකොට 81 දෙනෙක් සමහරක් වෙලාවට පාර්ලිමේන්තුවෙන් හෝ ඊටත් වැඩිය නියෝජනය කරපු අය තෙදියෙන් ඉන්නවා. මොකද්ද මේ ගැටුම? නෑ මෙතෙන්දී ඔබ හොඳට සමීපව බැලුවොත් මේ 81 දෙනා කවුද කියලා මෙතෙන්දී වෘත්තීය වේදින් ඉන්නවා. ඒත් එක්කම විවිධ කණ්ඩායම් නියෝජනය කරපු පිරිසක් ඉන්නවා. නමුත් අපි ඔබ සමීප බැලුවොත් එහෙම මේ අලුතෙන් ඇවිල්ලා තියෙන පිරිස
තරුණ උගත් වගේම මේ රටට ජාතියට කිසියම් ඇල්මක් තියෙන මේ රට රැකගත යුතුයි මේ අපේ ශ්‍රී ලාංකික ජාතිය අපේ ගොඩනැගිය යුතුයි කියලා මේ මතේ ප්‍රබලව හිටපු පිරිසක් තමයි ජනතාව තෝරාපත් කරලා එවලා තියෙන්නේ මම හිතන්නේ ජනතාව කියන්නේ මේ අවස්ථාවේ දරන තියෙන තීරණ ඉතාම බුද්ධිමත්ම තීරණයක් අපි කවදාවත් ජනතාව අවතක්සේරු කරන්න හොඳ නැහැ මම හිතන්නේ දේශපාලනයට වඩා දේශපාලකයට වඩා සෑහෙන ඉදිරියට ගියපු තීක්ෂණ බුද්ධියකින් තමයි මේ සැරේ ජනතාව තීරණ අරන් තියෙන්නේ දැන් ඉතිහාසය අරගෙන බැලුවොත්ේම හයෙන් පහක බලයක් අරගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව විනාශ කළා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වෙන්නේ එහෙම දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වතාවක් සංශෝධන එකතු කරා දැන් 20 වෙනි සංශෝධනය ගෙනෙන්නට ඔබලා සූදානම් වෙනවා මේක කොයි විදිහේ සංශෝධනයක්ද මොකද අපිට මාධ්‍ය වේදින් විදිහට දැනගන්නට ලැබෙනවා ජනාධිපතිවරයාගේ දුර්කාල සීමාව පිළිබඳව තියෙන 19 වෙනි සංශෝධනයේ ඉවත් කරන්නේ නැත ඒත්ක්කම ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව තියෙන එක ඉවත් කරන්නේ නැත ඒත්ක්කම තවත් සාධනීය කරුණු කාරණා කීපයක්ම දුර කාලයේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තියෙන ඉවත් කරන්නේ නැත කියන කාරණේ එතකොට ඉවත් කර සංශෝධන කරන බලාපොරොත්තු වෙනවා දැනට අපි සංශෝධනය සාකච්ඡා මට්ටමේ තියෙන්නේ නමුත් 19 සංශෝධනයේ තියෙන සාධනීය කරුණු ඒ කියන්නේ රටට හිතකර කරුණු මම හිතන්නේ මේ අවස්ථාවේදී සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා නමුත් ඒ සංශෝධන යම් තැන්වල තියෙනවා මේ රටේ බල කඳවුර තැන් දෙක තුනකට බෙදලා පහුගිය පාස්කෘ ප්‍රහාරයේ පවා මම හිතන්නේ වලක්වා ගන්න හැකියාවක් නැති වුනේ මේ රටේ තනි තීන්දුවක් ගන්න පුළුවන් එක බල අධිකාරයකට මේ රටේ බලය ගොනු වෙලා තිබෙන නිසා අරයට මෙහෙට තල්ලු වෙලා තීන්දුව తీරන නිසි අවස්ථාවේ නිසි తీරන ගන්න බැරි වුණා අන්න ඒ වගේ මේ රට අස්ථාවර කරන තීන්දුව తీන රාශියක් මම හිතන්නේ හිතාමතාම පහුගිය කාලේ අපේ ව්‍යවස්ථාවට අතුල් කරලා තිනවා ඒ අහිතකර කරුණු කාරණා ඉවත් කරලා විශ්ව වෙනි සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තමයි මැතිවරණ සමයේදී ඔබලාගේ බලාපොරොත්තු වුණේ. ඒ ආසන්නයටම ලබා දී තිබෙනවා ඔබට සහ ඔබේ ආණ්ඩුවට තුනෙන් දෙක හදාගන්නට පුළුවන්කමකුත් තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමයේ නැත්නම් මැතිවරණ ක්‍රමයේ යටතේ බල සම්පන්නම ආණ්ඩුව මේ බිහි වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තිබෙන විශ්වාසය ඉදිරියට රැගෙන යන්නට කුමක්ද ආණ්ඩුව විසින් කළ යුතු ප්‍රමුඛතම කාර්යය බවට පත් වෙලා තියෙන්නේ දැනට. මම මගේ පුද්ගලික කෝණයෙන් මම අඳුරගෙන තියෙන්නේ ජනතාව තීන්දුව කළා තියෙනවා මේ රටට ජාතියට ආදරය කරන පාලනයක් මේ රටේ පැවති යුතුයි කියලා විශේෂයෙන්ම විදේශ බලවේග මේ රට ඇතුලේ ක්‍රියාත්මක වීම නතර කළ යුතුයි කියලා අපි දැක්කා පහුගිය ආණ්ඩුව කාලේ එම බලවේග ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු පක්ෂය පළවෙනි පාර්ලිමේන්තුවේදී එකම මන්ත්‍රී කෙනෙකුටවත් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න බැරි තරමට ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවත්ම කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපි දකින්න අපි ගන්න පණිවිඩය තමයි ජනතාවේ විදේශ ගති පාලනය ඒත් එක්කම බෙදුම්වාදී ගති පාලනය 100%ක්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අපි ඒ ජනතාව ලබා දෙන පණිවිඩය අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට අපි ඒක හොඳ පාඩමක් විදිහට ඉගෙන ගන්න ඕනි. එතෙන් අපේ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ රටට ජාතියට ආදරය කරන මේ රට රැක ගන්න පුළුවන් ශක්තිමත් ප්‍රතිපත්තියක් අපි ගොඩනගන්න ඕනි. ඒත් එක්කම ජනතාව බලාපොරොත්තු වෙනවා පහුගිය කාලේ ඇද වැටෙමින් තිබ්බ සංවර්ධනය ආපහු මේ රටේ සංවර්ධන යුගයකට ගන්න. මම පුද්ගලික විශ්වාස කරනවා 2015 මේ රට තිබ්බ තත්ත්වයට අපි හැකි ඉක්මනින් ගන්න ඕනි කියලා. 2015 වෙද්දි මේ රටේ ගුවන්තොටුපළ හැදුනා. වරායවල් හැදුනා. හයිවේ හැදුනා. එක ගමකට එක වැඩක් ඒ වගේම රැකියා දහස් ගන්න අපි බිහි කරමින් හිටියා පුද්ගලික අංශ රැකියා මේ රටේ බිහි වෙමින් තිබ්බා ආයෝජකයෝ ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරමින් තිබ්බා 2015 දී නමුත් පහුගිය වසර 5 ඇතුළත ඒක ටිකෙන් ටික ඉදිරියට නෙමෙයි පසුපසට ගිහිල්ලා රට යම් කිසි අරාජික තත්ත්වයකට පත් වුණා මම බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් අපි 2015 මේ රටේ තිබ්බ ආර්ථික මට්ටමට අරගෙන එතනින් එහාට අපි ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න ඕනේ විශේෂයෙන්ම දේශීය ආර්ථිකය පදනම් කරගෙන අපේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න සිද්ධ වෙන්න යන මේ අවස්ථාවෙදී देशीय आर्थिक पदन करसराट संवर्धन करनाट रटे निष्पादन क्रियावलियल दमनट निष्पादन आर्थिक सेवा आर्थिक सविशक्ति मत पदन केट हितागण मे राज्य मतुरुट कैबिनेट मतुरुट व्याकार अनिवार्यम अट इनवा මේ රට හදන්න සැබෑ වුවමනාව තියෙන නායකයෙක් අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාට සැබෑ වුවමනාවක් තියෙනවා මේ රට හදන්න ඒත් එක්කම එතුමාගේ පිටිපස්සෙන් ඉන්නවා මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා එතුමාට විශාල දේශපාලන පරාසයක් අත්දැකීම් හා විශාල දේශපාලන ශක්තියක් තියෙනවා ඉතින් ඒ දෙන්න එකතු වෙලා මේ රට පාලනය කරද්දී අපිට ඉන්නවා අපේ රටට මහා සලසුම් කරුවෙක්
බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමා ඉන්නවා මේ තිරේ පිටුපස මේ රටේ සුබවාදී දිශාවට ගෙනියන්න. ඉතින් ඒගොල්ලොන්ට තියෙනවා සැලැස්මක් මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. මොකද කොරෝනා වලින් පස්සේ අපි දැක්ක රට නෙමෙයි මේ තියෙන්නේ. දැන් අපි පහුගිය කාලේ කොරෝනා හින්දා ඇඳුම් නීතිය දාලා ගෙවල් වලට වෙලා හිටියා. ඊට පස්සේ අපිට මැතිවරණ මානසික තත්ත්වෙ මුළු රටම හිටියා. නමුත් දැන් තමයි අපි පියවි ලෝකෙට පිවිසෙන්නේ. මං හිතන්නේ අපේ රටේ ජනතාව සහ දේශපාලකයෝ. එතකොට අපි පහුගිය ජනවාරි මාසෙට කලින් තිබ්බ රට නෙමෙයි අපිට මේ දැන් තියෙන්නේ. දැන් අපේ රටේ ආර්ථිකය ආර්ථික අවස්ථා වෙනස් වෙලා. විශේෂයෙන්ම අපේ රටට මුදල් ගලංගෙන විදේශ ශ්‍රමිකයන් හරහා මුදල් ගලංගෙම අඩු වෙලා තියෙනවා. ඇඟලුම් අපනවෙන අඩුලා තියෙනවා. සංචාර කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. ඉතින් අපි මේ අලුත් ආර්ථික රටාවට මුහුණ දෙන්න පුළුවන් අලුත් ක්‍රමවේද හොයන් යන්න ඕනේ. අන්න එතෙන්දී තමයි අපේ ආර්ථික විශේෂඥයෝ සහ අපේ දේශපාලන අධිකාරිය එකතු වෙලා මේ දේශීය ආර්ථිකය ගොඩනගලා දේශීය ආර්ථිකයේ මතින් අපේ රටේ ආර්ථික සංවර්ධනය කරගත්තොත් පමණයි මං හිතන්නේ අපේ රට මේ තියෙන තැනින් අඩියක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපිට තව හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා අපේ රටේ ආර්ථික ඉදිරියට යන්න බැරි ප්‍රශ්න ගන්නවා තිබා මේ විදේශ රටවල් එක්ක පහුගිය ආණ්ඩුව පවත්වාගෙන තියෙන සමහර ගිවිසුම් ඒ සමහර ගිවිසුම් මේ අවස්ථාවෙදී අවලංගු වෙන තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මේ කොරෝනා වල බලපෑම සහ වෙනත් දේශපාලන භූදේශපාලන බලපෑම නිසා එම ගිවිසුම් අවලංගු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතනින් අපිට ලොකු ඉඩක් තියෙනවා ආපහු අපේ ආර්ථිකය රටෙන් පිටට අපනයින් ආර්ථිකය සංවර්ධනය කරන්න. ඉතින් ඒ සියලු කරුණු ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක් අපිට ඉන්නවා. එතුම් වටා හොඳ ශක්තිමත් දේශපාලන පදනමක් තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් මෙසේ පාර්ලිමේන්තුවට මේ ගැන අවබෝධයක් තියෙන වැඩ කරන්න පුළුවන් ඒ වේගෙන් දුවන්න පුළුවන් තරුණ උගත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ පත් වෙලා තියෙන ආණ්ඩුවෙන් මේ රට හදන්න බැරි නම් මම හිතන්නේ අපිට මේට වඩා හොඳ ආණ්ඩුවක් මම හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ ආණ්ඩුවට මේ වැඩ පිළිවෙල ඊළඟ අවුරුදු 5 ඇතුළත මේ රට තින තත්වෙන් ඉදිරියට ගන්න නම් මම බලාපොරොත්තු වෙන ජනතාවත් දේශපාලඥයන්ටම මේ වැඩේ බාර දෙන්නේ නැතුව ජනතාව තමන්ගේ පුද්ගලික වගකීමක් විදිහට මේ දේ දැකලා මේ අපි ඔක්කොම එකතුලා මේ රට ගොඩනගමු කියලා ඉදිරියට ශක්තිමත් රටක් ගොඩනගන්න ජනතාවත් ආධාර කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔබ ගිවිසුම් ගැන කතා කරපු නිසා අහන්න මන්ත්‍රීතුමනි, MCC ගිවිසුම් ඒ වගේම නැගෙනහිර පවර් ප්‍රන්තය පිළිබඳව තිබෙනා වූ ගැටලුව යළි විමසා බලනවාද, ඒ විදිහටම ගිවිසුම් ගත වෙනවාද අවශ්‍ය කරනවාද? මම විශ්වාස කරන්නේ ඒ විදිහටම ගිවිසුම් ගත වෙයි කියලා. අපිට ඉන්න හොඳ බුද්ධිමත් කණ්ඩායමක් මේ අවස්ථාවේ එතෙකම හොඳ රටට ආදර කරන නායකයෙක් ඉන්නවා. එතුමා මේ ගිවිසුම් ගැන ඉතාම සුපරක්ෂාකාරීව සලකා බලලා අවශ්‍ය පියවර ගනී කියලා අපි විශ්වාස කරනවා. එතුමා ගන්න සාධනීය පියවරන් වලට මන්ත්‍රීවරුන් වශයෙන් අපි කණ්ඩායමක් වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. හොඳයි, දැන් ඔබ මන්ත්‍රීවරයෙක් බවට පත් කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව නිකන් නෙමෙයි දෙවැනි ස්ථානයට ඔසවා තබමින් ඔබතුමාව පාර්ලිමේන්තුවට එවන්නේ. මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට ජනාධිපතිවරයා විසින් දැඩි වගකීමක් පවර්ලා තිබෙනවා. මාතලේට මොකද කරන්නේ? මාතලේට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය මාතලේ දිස්ත්‍රික් ජනතාවට ඔවුන් මට ලබා දුන්න ඒ ජයග්‍රහණය පිළිබඳ. මොකද ඔවුන් ලොකු විශ්වාසයක් තියලා තියෙනවා පහුගිය කාලේ මාතලේ දිස්ත්‍රික්කේ විශාල වැඩ කොටසක් කිරීමට ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් හුඟක්ම දේශපාලන අධිකාරිය හරහා විශේෂයෙන් පහුගිය වසර 5 ඇතුළත එම දේවල් ඉටු වුණේ නැහැ. විශේෂයෙන්ම මාතලේ තියෙනවා මේ වෙද්දී නවත්තලා තියෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රාශියක්. ඒක විවිධ මුදල් අක්‍රමිකතා නිසා, එහෙම නැත්නම් ඒ කාලේ හිටපු දේශපාලනගේ අකාර්යක්ෂමතාව නිසා, නැත්නම් උවමනාවක් නැතිකම නිසා. විශේෂයෙන්ම අපේ තියෙන ප්‍රධාන පෙළේ මාතලේ කියන්නේ හොකී ක්‍රීඩාවෙන් අපේ රටම බබලන ස්ථානය, හොකී තොටිල්ල කියලා කියන්නේ. මම හිතන්නේ හොකී ක්‍රීඩකයන් පහුගිය අවුරුදු 4ක් ඇතුළත ක්‍රීඩා ගන්න පිට්ටනියක් නැහැ. සියලුම පිට්ටනි භාගයට හදලා එම ඉදිකිරීම නතර වෙලා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ පිට්ටනි වල වැඩ ටික අවසන් කරන ඕනේ. ඒත් එක්කම මාතලේ හරහා තියෙන ප්‍රධානම මාර්ගය, මාතලේ ගලේ වෙල කලායවව ප්‍රධාන මාර්ගය බී ශ්‍රේණිය, මම හිතන්නේ ලංකාවේ හඳුන්නේ නැති එකම ප්‍රධාන මාර්ගය මේ වෙද්දි. ඒ මාර්ගය සංවර්ධනය කරන්න ඕනේ. මොකද මාතලේ ඉන්න ඉතාම දක්ෂ ජනතාවක් ඔවුන්ට යටිතල පහසු ටික හදලා දෙනවා නම්, පාර හදලා දෙනවා නම්, ඒ වටා ගොඩනගෙන්න ඔවුන්ට අවශ්‍ය ශක්තිය සහ හැකියාව තියෙනවා. ඒත් එක්කම ජලය, පානීය ජලය මම හිතන්නේ ඊළඟ අවුරුදු 2 වගේ කාලයක් ඇතුළත ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන ප්‍රශ්නය තමයි පානීය ජලය. ඉතින් මේ වෙනකොට විසල් මාතලේ විසල් දඹුල්ල ව්‍යාපෘති හරහා ක්‍රියාත්මක වෙන එම පානීය ජල ව්‍යාපෘති වලට අමතරව අපි අලුතෙන් ව්‍යාපෘති හඳුනාගෙන මේ ජල ගැටලුව සහ ඉඩම් ගැටලුව, විශේෂයෙන්ම ඉඩම් අයිතිය පිළිබඳ සහ රක්ෂිත ඉඩම් වල තියෙන ගැටලු අනිවාර්යයෙන්ම අපි ඉදිරි කාලය ඇතුළත
විසඳනවා. ඒත් එක්කම ජනතාවගේ අතට මුදල් ගණන් එන ක්‍රම අපි අනිවාර්යයෙන්ම හදන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සහ දිස්ත්‍රික් අනික් දේශපාලඥයන් සියලු දෙනා එකතු වෙලා අපි එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ අනුආශ්‍රිත ආර්ථික ශක්තිමත් කරන්න, සංචාර කර්මාන්තය ආශ්‍රිත ආර්ථික ශක්තිමත් කරන්න, ඒත් එක්කම මාතලේ තියෙන ඛනිජ අඳුරගෙන මේ ලංකාවේම ආර්ථිකයට අවශ්‍ය ඒ බූස්ට් එකේ ශක්තිය ලබා දෙන මේ මාතලේ පොළොවට තියෙන ඛනිජ වලින් මැණික් වලින් පුළුවන්. ඉතින් අපි ඒ සඳහා අවශ්‍ය සලසුම් මේ වෙද්දිත් අපි සලසුම් සාදමින් ඉන්නේ. ඒ සලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරලා මාතලේ ජනතාවට සුබ අනාගතයක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි බොහොම ස්තුතියි. අද අපේ 225 එක්කෙනෙක් එක්ක අද මංගල වැඩසටහන අපිත් එක්ක එකතු වුණේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නාලක කෝට්ටේගොඩ මහතා. බොහොම ස්තුතියි අපිත් එක්ක සංවාදයට ප්‍රමිණයට. අපි අද වගේම හෙටත් 225 එක්කෙනෙකු සමග කතා බහ කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමගනය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.